දැන් හදන්න මේ ගාන කවුද අන්තිමට හැදුවේ අපි හදන් බල මතක නෑ හතර වෙනිද කවුද හිටියේ මිසිද හදන්න අය මිසි හරි අය මිසි හදන් බලන්න බලන්නේ හතරට හැදුවේ පහට හරි අය මිසි Kalau ada nggak cuma cara parak berong, tahu ikat tiga nanti terang nih kan? Dolah aku karena dahai. Dolah aku karena dahai. Oh, dolah aku sih Tiga dah hai guna kara, dua hai Jadi pasar bintu ada nama, ekem medikaran yang ekad dolah ini medikaran dolah ini ini main keran. Itu kota, itu anta hati lihat ke? Ada? Hari lesi ini ganang putih, ini sih ganang, tapi lesi mau ganang, hebat sama harap kita beli lagi ganang untuk sama. Ini innya gudah dulu kita dengan maru, ini gahana ini aja, hari lesi. Kota hiteng manusia mau kita nisbah dana, ini mandala maru yang itu binadi dek. Nah, binari dekeng isuk hai dua mei ganang hataram utara. Mei eva ke mano mei hadan sa hame paiki, biar dungo teh, biar dungo amta mei isuk. Mano mei ganang jamang wan yala dua. Nah, yala dah hai dua, mei geng karan pura chapter ini. Hari. Nah, oi tika tama ya pura mei gan tega tuli keti ma tawa ti utte kakti no mangi tane ka binari ganeng apa pura kuluang mei karan na. මේ අමාරු කරන්නේ මේ ඔබට විනාඩියක් හදාන්න පුළුවන්. තා කීවර කොට අර කරක් වෙන්නේ. ඒකට මම විනාඩියක් දෙනවා නේ. නේද? බලන්න විනාඩි දෙකකින් හදන්න. ඉතින් බලමු ඊළඟ සැවරුම මොකක්ද බලන්න. මේකනේ. එක හැදුවා ඊළඟට. ටීචර් එතකොට අර පැන්නට යල්ලරම් පිළිතුරු සැපන්නේ මම මෙන්න මේ ගණන් ටික මතකද? අපේ මේ දෙවි පිටියේ දරුවෝන් තමයි මොරව කලවන්ට නම් ගොඩාක්ම ලේසි මොකද පන් ගන්ත ගැටළු පන්තියේ අපි මේක වෙනම හැදුවා ඒක නිසා ටීචර් අර ගණන් ක්‍රාම්බු ඇඳලා ඒක ගාන ලියන්න තියෙන මේ පේපර් එක දාද මොන කර වේ ඇඳලා තියෙන එක ගාන ලොක්කම ලියන්න තියෙන අර පන්න සියලන පිටක සැපෙන්නේ කියලා කරගත්තද නේද නෑ නේ අපි එක ගිය සතියේ කරානේ එදා බදාද සාකච්ඡා කරනවා කියපු එක ආ ඒක අද කරන්න බෑ පුතේ ඒක මේ ඔන්ලයින් ළමයිගේ වැඩක් නෙමෙයි අපි බදාදම කරමු හොඳේ එදා බදාද නෙමෙයි සඳුදම කරමු ලබන සතියේ ඒකත් එක්ක ගන්ත ගැටළු ටික එක දාන්න හොඳද හරිද ඒක අපිට වෙලාව වැඩි වුණානේ අපි වෙලාව හරි ගියාට ඕගොල්ලන්ට කරගන්න බැරි වුණානේ නේ වෙලාවට ඒක නිසා අපේ වෙලාව වැඩිින් ගියාමනේ අපි සඳුදට ඒක දාන්නේ හොඳේ අද බෑ අද ගන්න ගැටළු පන්තිය ළමයි ඒක අනිත් ළමයිට නෑ ඒක නිසා දැන් මේක අට වෙනකම් මේකත් කරන්න බෑ හරි මේක කරලා ඉවරද ඔයගොල්ලෝ හවුරුත් මේක කරාද අපිට මේක විතරයි දැන් සාකච්ඡා කරන්න තියෙන්නේ අලි වෙන්නේ පා ඔව් ටීචර් කරා නෑ ටීචර් නයිස්මන්ට් ඔයගොල්ලන්ට කොහොමද කරා රෝක දරුවන්ට දෙන්නේ පිටි දරුවන්ට ඉක්මනටම කරන්න පුළුවන් හැබැයි මම මේක දැම්ම කරන්න කියලා බලන් තක් ගාලා කරා
ත්‍රිකෝණාකාර පාත්‍යයක් තියෙන්නේ. ඊළඟට අනිත් එකේ තියෙන සම්පතුරාශ්‍රාකාර ත්‍රිකෝණාශ්‍රාකාර ඔය ටික කරා. කො බලන්න කරපු අය අත උස්සන් බලන්න මේ වීඩියෝ ඔන් කළා. හිංස අධි කරාද? දීදී දෙවින් කරා. අපි කරා අය මං කරන් එන්නේ කිව්වනේ සදේව් කරා මේව කරපු ඒවානේ අපි අනුප කරා. ඔන්ලයින් ළමයි කරලා තිබුණොත් මට කරන්න වෙනවා. හොඳ දග ජානිදු කරා ඉනෝස් කරලා තියෙනවා ගොඩක් අය කරලානේ. කොච්චර කරත් මේවා වරද්දන නැගිද මේ මේ එකම දේ කරත් මේවා තමයි ලොකම වැඩ කරපම අයිසුලා කරලා තියෙනවා අපි නිප කරලා තියෙනවා ගගුනි කරා කියලා කියනවා සාකච්ඡා කරා නම් හරිනේ සාකච්ඡා කරන ගමන් කරන්න පුළුවන් අවස්ථාවක් ගත්තෙම නෑ සෑන් පැත්තකම දිගින් එක සමාන ත්‍රිකෝණාකාර ඉඩමක් වටා දුරින් කණු සිටවා ඇත. එක් පැත්තකින් බැලූ විට කණු 12ක් පෙනේ නම් සිටුවා ඇති කණු ගණන සොයන්න. 12 තුනෙන් වැඩි කරනවා. 12 තුනෙන් වැඩි කරනවා. ඔව් 12 තුනෙන් වැඩි කරනවා. කණු 12යි එක් පැත්තකින් නේද? එතකොට කීයද? 36යි. 36යි. 36න් 3ක් අඩු කරනවා. ඔව් අපි මොකද කරන්නේ? මුළු 3 අඩු කරන්න ඕන හරි. මේ කේවල තියෙන උත්තරේ දානින්දු 33යි කියලා සෙතුමිය වෙලා තියෙන හරි උත්තරේ. අපි 36 මුළු 3 අඩු කරන 33යි. ගගුණි හරි උත්තර. ඊළඟට සෙතුමි හරි, දානින්දු හරි, හරි දානින්දු හරි. උත්තරේ 33 එන්නේ. හොඳයි. දැන් මෙතෙන්දි වෙන්නේ පුතේ 12යි මේ පැත්තේ එහෙමනම් 11යි මේ පැත්තේ 10යි. නේද? ඔය විදිහට තමයි යන්නේ. එතකොට 33ක් එන්න ඕන. හරි නේද? මේ ක්‍රමයෙන් තමයි අපි ලියවෙන්න ඕන. නමුත් මොකද ඇයි එහෙම වෙන්නේ? මේ පැත්තේ කණුව 12 වුණාට මේ දෙපැත්තටම පේනවා. එතකොට අපි මෙතන කණුවක් ගැහුවාම මෙතන කණු 12 හරිනේ. නමුත් මේ පැත්තට කණු තව 11යි ගහන්න ඕනයි. මේ පැත්තේ කණුව මේ පැත්තට පේනවා. එතකොට 12 වෙනවා. ඒක නිසා අපි කණු 11යි ගහන්න ඕනේ. මේ පැත්තේ කණු දෙකක් දැන් තියෙනවා. 11 ගැහුවට පස්සේ මේ පැත්තේ. එතකොට අපිට 10යි තියෙන්නේ. මේකත් එක්ක 11යි 12යි. ওই විදිහට අපිට 12යි 11යි 10යි එකතු කරන්නත් පුළුවන්. හැබැයි අපි ඊට වැඩිය ලේසි ක්‍රමයක් දැන් කියලා දීලා තියෙන්නේ
12 3 වැඩි කළා ඒකෙන් මේ මුළු 3 අඩු කරන්න කියලා මොකද දෙපාර ගණන් කෙරෙන නිසා නේද හරි කවුරුත් chat කළා තියෙන හිම තමයි බුවනිලා දිනාරලා ඔක්කොම chat කළා තියෙන උත්තර හරි කාගෙත් හරි හොඳේ ඊළඟට තිජානගේ හරි උත්තර ඔක්කොම හතරම ගගුනිගේ හරි හරි හොඳයි සෙතුමි හරි ඔක්කොම ඒ කියන්නේ මේගොල්ලන්ට මේ ගන්ත ගැටු ටික හොඳට ගිහිල්ලා අපි ඔන්ලයින් කරේ නෑ මේක පන්තිය කරානේ නේද ඒක ලේසියනේ චිරාග්ගේ හරි හොඳයි සෙතුමි ඔක්කොම හරි ඒ කියන්නේ අපේ ඒ පන්තිය සාර්ථකයි කියන එක ළමයි ඔක්කොගේ හරි උත්තර හතරක් ඊළඟදි පටන් ගත්තා පන්තියේ නේද ඊළඟට මෙන්න මේ ගානක් හදලා තිබුණා හොඳට උත්තර ඔක්කොගේම හරි ගිහිල්ලා තිබුණා මොරවක දරුවන්ගේ දෙනිපිටි දරුවන්ගේ අපි බලමු මේක අහමු බලන්න එහෙමනම් අනුපගේ අනුප හදමු අනුප හදමු පුතේ පුළුවන් හදන්න අනුප නම් ආවේ නැහැ මං හිතන්නේ අනුපට හදන්න පුළුවන්ද එහෙනම් දන්නේ පුළුවන් අනුප අද කියලා මට හරියට මතක යන්නේ අනුපට පුළුවන්ද දන්නේ දන්නේ හදමු බලන්න තුන්වරක් එක 3යි 2යි 5යි 4යි 4යි 5යි 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 සමචතුරස්‍රාකාරී ඉඳමුද මේකත් හදයි ජනිදු හදමු ජනිදු අනිත් අය චෙක් කරන්න ඕන මින්සදි හරි ඒගොල්ලෝ ඉස්සර දාලා තිබුණානේ කලින් හරි දාලා නැති ජනිදු හදමු බලන්න මේ ගන්න ජනිදු සමචතුරස්‍රාකාර ඉඳමක සමාන දුරින් කම්බි කණු සිටුවා ඇති අතර සෑම පැත්තකින් බැලූ විට කණු 26ක් පෙනේ නම් ඉඩම වටා සිටුවා ඇති කණු ගණන හොයන්න. අපිට ඕන නම් මෙතන 26යි 25යි ඊළඟට 24යි කීයද මෙතන දාන්න ඕන 22යි 23යි එහෙමද එහෙමද ඒ ඕනේ නෑනේ ඒව අපිට අවශ්‍ය නෑ මෙතන 25 එහෙම ඕනේ නෑ නේද එහෙම ඕනේ නෑ අපිට දැන් මේක පුළුවන් ඒක නිසා එතනට යන්න ඕනේ නෑ නැවත හරි ඊළඟ ගානක් හදමු මේක ගගුනි හදමු 13 වරක් 4 52යි මොකද සම චතුරස්‍රාකාරක එක පැත්තක කණු 13 නම් ඒ වගේ එක හතරෙන් වැඩි කරමු 4 වරක් 3 12 න් දෙක එකක් උතුරුයි 5යි දැන් 52 එතකොට 4ක් අඩු කරනවා අඩු කරමු බලන්න එතකොට 4 බැරි හින්දා 12 න් 4ක් 8යි එතකොට අතන 4යි 3යි තියෙන එතකොට 48යි උත්තරේ 48 48යි උත්තරේ හරිනේ ඊළඟට දිනාර හද
dinara hadan meka ridukana kara patiya koda samana durinni ini wata situwa athi athara ei diga patten balu vita ini hat da palala patten balu vita ini hat da penenam patiya wada situwa athi mulu ini ganana giyada Sanuli puluan, dulmet puluan ennon, kakuni tu puluan ennon, sadin tat puluan. Hadam bala. Tijana? Salamu. Mangu icon kala tiene kau dari gan. Tijana? Kata kata. Ini Dulmet hadamu, Sanuli, Tijana, Tijana, kohomada da hadanne, metana ini wate 8 tiyenne, metana 4 kohomada hadanne, man poddak welawa denna matak karana, chirata puluwan, Chara mahansi ganna. Chirat hadum balanne ena anith aya katha balanna ma. Ha Chirat hadanne. Atta hatharen meti karana. Chirat hadamu. Chirat puluwana hadanne. Ede kiyala meka giyala dunnanne. Attai hatarai. Kadugano. Dolahan, එතකොට බලන්න මෙතන හතර නම් මෙතන කීයද දැන් ඔන්න මේ අටවෙනි එකේදී මෙතන කණුවක් එන හින්දානේ ඔන්න කණුවක් එනවා හැබැයි අපිට මෙතන හතරක් දීලා තියෙනවා හරිද 8යි 4යි හරිද පළල පැත්තෙන් බැලුවා මිනි හතරක් පේනවනේ එතකොට මෙතන හොමින් පොඩ්ඩක් මේක හරියනවද කියලා බලමු අපි හොඳ ගාන ඔය ගාන හරියද කියලා බලන්න ඔන්න බලන්න අපි දීර්ඝ ක්‍රමයට හැදුවොත් ඔය ක්‍රමේ හරියලද බලමු 20 නෙන්නේ හරි දැන් ඔන්න අපි දීර්ඝ ක්‍රමයට හැදුවාම පුතේ මෙතන කණු කීයද හොඳට බලාගන්න දිගාතට 8 නම් මෙතන අනිවාර්යෙන් කණු 3ක් ගහන්න ඉපැ මේ කණුවත් එක 4 වෙන්න හරිද එතකොට ඔන්න කණු 3 ගහනකොට මේකත් එක තමයි 4 වෙන්නේ මේ මෙතන ගහපුව 8 වෙනි කණුවත් එක්ක හරිද ඔන්න මේ මේ පැත්තෙන් දැන් කියමු ගහන්නේ එතකොට මෙතනනේ 8 වෙනි කණුව වැඩෙන්නේ එතකොට මේ පැත්තේ ගහන්න ඕන 3යි එතකොට මේකත් එක තමයි 4 වෙන්නේ එතකොට දැන් මෙතනත් කණුවක් තියෙනවා හරිද ඊට පස්සේ මෙතන ගහන්න ඕන අපි 7යිනේ දැන් මෙතනත් කණුවක් තියෙනවා මෙතනත් කණුවක් ගහලා හත ගැහුවට පස්සේ මෙතනටත් කණුවක් වෙනවා අට ගහද්දී අර මුල් කණුව මෙතනදී දැන් අපි මෙතන කණු හතරෙන් දෙකයි ගහන්න ඕන මොකද දෙකක් වැඩිලා තියෙන දැන් මේ ටික එකතු කරලා බලන්න 8යි 7යි 15යි 2යි 3යි බලමු 8යි 15යි 16යි 17යි 17යි 3යි 20යි දැන් අර කියපු උත්තරේ හරි නේද සිරා නේද අපි දීර්ඝ ක්‍රමයට ඇදුවොත් අපිට පටල වෙනවා සිරා නේද සමහරවිට දීර්ඝ ක්‍රමයේ මම හිතන්නේ තේරුන්නේ නැතුව දන්නේ නැහැ තේරෙන්න ඕන හැබැයි යන්නේ මොකක්ද අනේ පටල වෙනවා. ඇයි මෙතන කණු තුන කියලා ගහනවනේ හතර නෙමෙයිනේ ගහන්න ඕන. එක අර කණුව පේනවනේ මුල්ලේ තියෙන කණුව. අට වෙනේට ගහපු කණුව පේනවා.
එතකොට මෙතනින් ගහන්නේ 3යි. එතකොට මෙතන. ඕක අපි කෙටි ක්‍රමයට අර චිරාත් කියපු ක්‍රමයටනේ හදන්නේ. මොකද 8යි 4යි ඔන්න අඩිග 8යි. පළල 4යි. එතන 12යි. එතකොට මේ පැත්තේ අනිවාර්යෙන් මේ පැත්තේ අනිවාර්යෙන් අපි නිකන් ගත්තොත් කෙටි ක්‍රමයට බැලුවොත් මේ පැත්තත් 8 වෙන්නේ කයි පුතේ. මෙතනත් 8 වෙන්නේ කයි. මෙතනත් 4 වෙන්නේ කයි. ඔන්න ඔහොම නෙන්න ඕන. මේ පැත්තේ පළලම නේ මේ පැත්තටත් වෙන්නේ. දැන් මේකේ ගාන කීයද 24යි. 8 8 10 16 4යි. 20 8 8 10 16 4යි 20යි 24යි. 24යි නේද? ඒ කියන්නේ මෙයා කිව්වේ දැන් චිරාත් ඕකනේ 24 කියලා. මෙතන 12 නම් මෙතනත් 12 වෙන්න ඕනේ කියලා තමයි එයා කිව්වේ දෙකෙන් වැඩි කරන්න කියලා. එතකොට අපි මුළු 4 අඩු කරමු. ඉතින් මේ ගාන උච්චර හොයන්න හිතන්න දෙයක් නැහැ. මම නම් ඉතින් හදයි කියලා. හැබැයි චිරාත් විතරයි හැදුවේ. අනිත් අයට අවස්ථාව දුන්නා මම දුරු මෙච්ච කාටත් දුන්නා. මතක නැහැ. එහෙම අමතක වෙන්න බෑ. මොකද ඔන්ලයින් ළමයිට වඩා මං හිතන්නේ පන්තිවල ළමයිට මම වෙනම ගන්ත ගැටළු පන්ති අලුතෙන් පටන් ගන්නකොට මේ ගාන කියලා දුන්නා. දැන් අරගෙනම් කොහොමත් පුළුවා. මේ ත්‍රිජ කෝණාස්ත්‍ර ගාන මම වෙනම කියලා දුන්නා. ඒකෙදි ගණන් දෙක තුනක් වැටුණානේ. එතකොට පේපර් වලත් දෙන්නේ නැති ඕන තරම්. දැන් ආයි අමතක වෙන්න බෑ පුතේ. මොකද අපි දන්නවා පළල වෙනමයි දිග වෙනමයි දුන්නාම මේ දෙක නැවත තැන් දෙකක තියෙනවා. ඊට පස්සේ ඒ ඔක්කොම එකතු කරන්න ඕනේ. වැඩි කරන්න එපා. වැඩි කරනවා නම් එක පැත්තක දිගයි පළලයි බලලා දෙකෙන් වැඩි කරා. ඊට පස්සේ උත්තර ඉස්සෙ. මම හිතන්නේ මේක හරිම ලේසි. ඉස්සෙනම ආයෙ උත්තරත් ඇවිල්ලා තිබුණා නේ ඉස්සෙ. දැන් ඔන්න අපි ඊළඟ ගණන් ටිකක් ඉක්මනටම හදමු. මොකද 8ට 5යි වෙලා. හැබැයි මේ ගණන් තුනම දැන් තක්කලා හදන්න පුළුවන්. අපි ඒක දෙමු බලන්න. ඒක සුජිකෝණාංශය ඉන්නකොට සමාන්තර කණු සුචියද ඒ දිග පැත්තක කණු 54ද පල්ල පැත්තේ කණු 23ක්ද තියෙනවා. අපිට දැන් ඕන ගණන් හදන්න පුළුවන්. හරි මම මේක දෙනවා පොඩ්ඩක් මේ සනිප්ප හදන්න මහන්සි ගමුද බලන්න. අපේ ළමයට පුළුවන් සනිප්පට බෑ. හදමු බලන්න. දැන් අර ගාන හැදුවනේ ඒ ගාන වගේම ගාන. 54 දෙකෙන් ගුණ කරනවා. නෑ 54 54 එකතු කරනවා. මෙතන 23යි පළල. දැන් හදමු. 54 54 එකතු කරනවා. දැන් දෙකෙන් වැඩි කරනවා කියන එකනේ හා. 2 5 10. හරි ඊළඟට පළල 23 නම් 23 දෙකෙන් ගුණ කරනවා. පද කරනවා. ඒ දෙකම එකතු කරනවා. කණ දාතර හතර එකක් තුන හතර එකයි පහ 154යි. දැන් මුළු හතර අඩු කරනවා. ඔව් එතකොට 150යි උත්තරේ. ඔන්න කණු ගාන 150යි උත්තරේ. හරි දැන් පුළුවන්. ඒ කියන්නේ අපිට ඕන නම් 54 23 එකතු කරලා කෙලින්ම නේ. මෙහෙම හදන්නත් ඕනේ 54 23 එකතු කරා. 4 3 7 5 2 7 77 දෙකෙන් වැඩි කරා. හරිද? 77 දෙකෙන් වැඩි කරා. එතකොට ගණන් අපිට හදන්නේ දෙකයි නේ පුතේ. මෙතන ගණන් තුනක් හදන්න එපා. 54 23 එකතු කරලා ඒක දෙකෙන් වැඩි කරා නම් හරි. හරිද? මේ එතකොට 150 උත්තරේ. මුළු කණු ගාන 150යි. හරි ලේසි. දැන් ඊළඟ ගණනත් අපි යනවා සෑම පැත්තකට. ඒක නම් සම්පූර්ණ දිග හොයන්න තියෙන්නේ. බලමු මේක හදන හැටි. මේක හදන්න පුළුවන් සෑම කණු දෙකක් අතරම මීටර් දෙකක් වනසේ කණු ඉඳවල තියෙනවා. හදිනාර හදමු බලන්න. සදේ. සෑම පැත්තකින් ඉන්න සමාන ත්‍රිකෝණාකාර සෑම පැත්තකින් ඉන්න සමාන ත්‍රිකෝණාකාර පාදයක් වටා සෑම කණු දෙකක් අතර අතරේ මීටර් දෙකක් වනසේ සම්පූර්ණ දිග සොයන්න. දෙක
ඔන්න බලමු වටා පාති වටා මුදික සමචතුරස්‍රාකාර ඉතින් දැන් ත්‍රිකෝණය හැදුවනම් ඔයගොල්ලන්ට මේක හරි ලේසි දැන්වත් මතක තියාගන්න තව ගණක් අවිල්ල තියෙනවනේ සමචතුරස්‍රාක කියලා අපි හිතමු මේක කණු පිට අතර එක් පැත්තක බැලුවොත් කණු 28ක් පේනවා කණු දෙකක් අතර පරතරය කණු දෙකක් අතර පරතරය මීටර් 4යි දැන් හදන්න බලන්න දැන් නම් හරි ලේසි වෙන්න ඕන ඉස්සෙල ගාන හදපු නිසා දැන් මොකද ගගුනි කරන්නේ තිජාන අරගාන කියපු නිසා මං ගගුනිට දෙනවා ගගුනි හදමු බලන්න තිජාන මං දැන් වැරදුනේ මගේ වැරද්දෙන් අර්ථන 11 දෙන්නනේ මං ඒකයි ගගුනි හදන්න බලන්න ගගුනි ඉනෝස් හදමු මොකද ඉස්සෙල ගාන වගේමයිනේ පාතිය වටා මුළු දිග අහන්න ඉනෝස් හදන්න සනුලි හදමු මොකද ඉනෝස් ලට ගන්න බෑ සනුලි බැරිද ගන්න හෙමි පුළුවන් පුළුවන් ටීචර්. අගෙන් හදමු බලන්න එහෙනම්. කණු 28ක් තියෙනවා. ටීචර් මේ කණු 28ක් තියෙනානේ 28 මේ පරතර කියනවනේ එක කණුවකට පරතර 4 බැගින් කියලා. එතකොට අපි 28 4ෙන් ගුණ කරනවා 103යි. ඊට පස්සේ නැටිද මේ සමචතුරස්‍රාකාර පාත්‍යයක් ගට සමාන දුරින් කම්බි කණු සිටුවා අපි කණු බාර හොයාගමු වටේම එතකොට ලේසියෙන් 4ෙන් වැඩි කරනවා 4 2 8 8 3 11 දැන් කණු කීයක් අඩු කරන්න ඕනද 4 103න් 4ක් අඩු කරන 112 12න් 4ක් 8යි දැන් මෙතන තියෙන 10 108යි 108යි කියන්නේ මොනවද කණු නේද ඊට පස්සේ 99 එහෙනම් කණු 108ක් නම් පරතර කීයද? පරතරත් 108යි. 108යි. ඔව් කණු පරතරය සමානයි සංගුණ රූපයේ. එක බය වෙන දෙයක් නැහැ වෘත්තයක් වගේ තමයි. හරි ඊළඟට 108 4ෙන් ගුණ කරනවා. පරතර ගාන තියෙනවා 108ක් ඊට පස්සේ එක අපි 4ෙන් ගුණ කරනවා 4 වරක් 8 32 කෙලින්ම ලියන්න ඕනේ මෙතන බිඳුව වැඩි කරන්නේ 4ක් 8 32 4 432 උත්තරේ මීටර් පාත්‍ය වටා මුළු දිග අපි බලමු එකේ උත්තරේ දාලා තිබුණා ඉසුල දාලා තියෙනවා තිජාන ඉස්සලා දාලා තියෙනවා හොඳයි දැන් ඔන්න මං හිතන්නේ තේරුණා දෙවෙනි ඉසුල දාලා තියෙනවා පළවෙනි තිජාන දාලා තියෙනවා හරිද ඔය ගණන් පුතේ අමතක වෙන්න බෑ මොකද සංගුප්ත රූපයක කණු විපරතරය සමානයි කියන එක හොයාගත්තට පස්සේ අපිට කණු ගණන හොයාගත්තාම පරතර ගණන හොයාගත්තා අර සරල රේඛාවක තමයි පොඩ්ඩක් වෙනස් වෙන්නේ කණුවට වඩා පරතරයක් අඩු වෙන්නේ ඒක නිසා ලේසි හරි නේද මේ ටික අපි හදලා ඉවරයි දැන් 8යි 10ක් වෙලා හරි නේ මම නැහැ හිතේ දැන් අපි එහෙනම් ලීව් වෙමු නේ කොටම තේරුණා නේද ගණන් ටික තනිකම හරි නේද තේරුණා නේද කාටද අමතක වීම තමයි චුට්ටක් තිබුණේ නේ. මොකද මේ ගණන් හැදුවානේ. ටීචර්. ගණන් හරි.